ස්වාමීන් වහන්සේ අද දින පරියංක භාවනාව සුදුසු ආසනයකට කය හිඳවා කය දෙත බලා සිටියා. කම්පන චංචල ස්වභාවය දැනුණා. ආස්වාසය ප්‍රස්වාසය අරමුණු වුණා. පටන් ගැනීම ඉතාමත්ම සියුම්. දැනෙන නොදැනෙන ස්වභාවය බලන් හිටියා. ඒ නාසය මුල නොදැනුණත් ඒ සමග සිදුවෙන පිම්බීම් හැකිලීම් දැනුණා. කය ඉතාමත් සන්සුන් සහ සැහැල් වුණා. සිතුවිලි එනවා යනවා. යම් සිතුවිල්ලක් ඔස්සේ සිත දිව ගියත් ක්ෂණයකින් මූල කර්මස්ථානයේ මතක් වෙනවා. මොහොතකින් කයේ යම් ධාතු ලක්ෂණ දැනෙන්නට වුණා. බලා සිටියා. එයින් තේජෝ ධාතුව වැඩි වශයෙන් දැනුණත් සන්සුන් වූ කයට බාධාවක් වූයේ නැහැ. ඉතා සියුම් වූ ආශ්වාසය ප්‍රශ්වාසය අරමුණු කර ගැනීමට පුළුවන් වුණා. ඒ ස්වභාවයෙන් වැඩි වේලාවක් ඉන්නට පුළුවන් වුණා. ටික වේලාවකින් දෙයත් ලිහිල් වී දෙපසට වෙන්වන්නටත් මුව තුරට කෙළ ගලා එන්නටත් පටන් ගත්තා. බලා සිටියා. සංසුන් වූ කයේ වේදනා සංඥාව දෝලණය වන බව දැනුණා. ඒ කොතනින් පටන් ගත්තද දැනීමක් නැහැ. එය නැති වනතෙක්ම බලා සිටියා. එවිට වේදනාවත් සුවයක් ලෙස දැනුණා. ආශ්වාසය ප්‍රශ්වාසය කිසිවක් මේ මොහොතේ දැනීමක් නැහැ. සංසුන් වූ මනසකින් තව බොහෝ වේලාවක් සිටිය හැකි බව දැනුණා. තෙරුවන් සරණයි. ඔය ඒ විදිහට පටන් ගන්නකොටත් මෙයාට ආනපානේ බොහොම සියුම් වෙලා තිබිලා තියෙනවා. බාධක තියෙද්දි ටික සියුම් බවයි කතා කරන්නේ. ඉතින් කිනා යෝගේ සංසුන් මනසෙන් බැලුවොත් සද්ද තිබුණායි කියලා ප්‍රශ්නයක් නැහැ. වේදනා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හිතවිලි තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හිත ඇවිසුනොත් තමයි ඔක්කොම ඇවිසෙන්නේ. එනිසා සංසුන් මනසක් ඇති කෙනෙකුට අනිතිකන චෝදනා කරනකොට hina යනවා. ඒකට ඇවිසිච්ච මනසක් ඇති වෙන නිසා අර සංසුන් මනස කෙරෙහි තරහ යනවා. මේ මනසට ලෙඩ තුනට මේ අපිට ලෙඩ නැද්ද මේ අපිට ඔවා කතා කරන්න දෙන්නේ නැද්ද කියලා ඉතින් එතැයි බුදුහාමුදුරු කියනවා ඔක හිත හදාගනින් එතකොට ඔක්කොම ඉවරයි. ඉතින් ඒක කරගන්න බෑනේ. ඒකටනේ අපි මේ ඇවිල්ලා තටමන්නේ. කරගෙන යන් එදාට තේරෙයි හිත සංසුන් වෙච්ච වෙලාවේ ඕනම කරදරයක් ආවට නිකන් අමාරි සයියගේ අර පුංචි කල් බලන කණ්ණාඩි දිහා ඇල්ලුවා වගේ ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් එහෙම වෙවා එනවා මේ දවස් දෙක තුන එක දිගට භාවනා කරනකොට අවස්ථාවක් දෙකක් එනවා. ඒක බුදුජාන් වහන්සේ පෙළගස්සලා පෙන්ලා දීලා තියෙනවා. අන්නේ හැකි සංඥාවෙන් අන්නේ මේ ප්‍රසන්න මනසින් භාවනාදියා බලන්ඩ ඇවිස්සෙන වෙලාවල් තියෙනවා. ඒකේ තියෙට එච්චර අගේ කරන්න එපා, ගණන් ගන්න එපා. අර හරි පැත්තට සාධනීය පැත්තට යන්නේව පුළුවන් තරම් මල් මාලයකට මල් ලැබුණාන වගේ දිගට කරගෙන යන්න. එතකොට තමන්ට පෞරුෂත්වයේ වැඩිවීමක්, ප්‍රතිශක්තිය වැඩිවීමක්, භාවනා පිළිබඳ විශ්වාසයේ වැඩිවීමක්, බුදුජාන් වහන්සේ කෙරෙහි අවිශ්වසනීයත්වේ නැති වී යාමක් සිද්ධ වෙන්න වගේ පොඩි තල්ලුවක් දීගෙන යන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. එහෙම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.